අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් පුවත් සිරස්තල විස්සයි විස්ස ලෝක කුසලානේ සුපිරි කණ්ඩායම් 12 තරඟ අදින් ඇරඹේ ශ්‍රී ලංකාව දෙවන වරටත් නෙදර්ලන්තය අඩුම ලකුණු සංඛ්‍යාවකින් දබා ගනී වගකීමෙන් කටයුතු නොකළොත් තවත් කොවිඩ් රැල්ලක් අතළඟ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනුතුරු අංගමයි තවත් කොවිඩ් මරණ 12ක් සමස්ත මරණ 13574ක් දක්වා ඉහළට පාසල් ළමුන් 139000කට කොවිඩ් දෙන්නත ලබා දී අවසන් මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත් කියයි වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට ෆයිස එන්නත සාර්ථක බව සමාගම කියයි එරවුර්හිදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩතහනම් කහටගස් දිගිලියේ ගොවීන් නිලධාරීන්ව වට කරයි දරුවන්ට ඉගැන්වීම් ආරම්භ කරමින් සටන නව මානයකට ගෙන යාම පාවාදීමක් නොවන බව මහින්ද ජයසිංහ කියයි ලබන සතියේ පාරට එන්න සූදානම් වෘත්තීය සමිති කියයි අද ප්‍රථමයෙන් අවධානය යොමු වන්නේ ක්‍රීඩා පුවතක් වෙත විසයි විස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටේ තරඟ අදින් ආරම්භ වෙනවා. එහි පළමු තරඟයේ පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි. මේ අතර සුදුසුකම් ලැබීමේ තවත් තරඟයක් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ඊයේ පැවැත්ුණා. එම තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කළා. ඒ නෙදර්ලන්තය අඩුම ලකුණු සංඛ්‍යාවකට දෙවන වරටත් දවා ගනිමින් प्रथम वर्ट निदलांते 2014 वर्षेदे लकुनु 39කට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා මෙම තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායම පිටියට පිවිසියා. එෙහිදී සියලු දෙනා පන්දු වාර 10ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා විශිෂ්ට පන්දුවන්න් සමත් වුණා. සියලු දෙනා දැවී ගියේ 44ක් වැනි අවම ලකුණු සංඛ්‍යාවකටයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී වනිදු හසරංග සහ ලහිර කුමාර අතරේ කඩුලු තුනකින් බෙදී ගියා. මහේෂ් තීක්ෂණ කඩුලු දෙකක් විඳ හෙළුවා. නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුලු එකින් එක ශ්‍රී ලංකාවේ විශිෂ්ට පන්දු යවන්නන් දවාගත්තේ ක්‍රීඩා ලෝලින්ගේ උද්වේගය තව තවත් වැඩි කරමින් නෙදර්ලන්ත කණ්ඩායම 20-20 තරගයකදී ශ්‍රී ලංකාව සමග තරඟ කර දෙවන වරටත් අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. මීට පෙර 2014 වසරේදී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ චිතගොන්හිදී තරඟ වෙදි 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. නෙදර්ලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 44 හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී සිය ජයග්‍රහී සීමාව පසු කර ගියා. ඒ පන්දු වාර 7-1 පන්දුවක් තුලදී. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරඟ තුනම ජයග්‍රහණය කරමින් අපරාජිතව සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වුණා. තරඟයේ වීරයා ලහිර කුමාර මෙවර පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ ක්‍රිකට් නායක මහේන ජයවර්ධන මහතාගේ දුර කාලය ඊයේ නිමාවට පත් වුණා. ඔහු යලි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මහේන ජයවර්ධන කෙටි කලක් තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු කළ වෙනස්කම් බොහෝ දින අතර කතාබහට ලක් වුණා. එලෙස සිදු කළ ප්‍රධාන වෙනස්කමක් වුණේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙන අවිෂ්ක ප්‍රනාන්දු සිව්වන ස්ථානයේ ක්‍රීඩා කිරීමට නම් කිරීම.
පවත්වයි. එය ඉතා සාර්ථක තීරණයක් බවයි බොහෝ ක්‍රිකට් විචාරකයින් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය උපදෙස් සහ සහාය ලබා දීමට සූදානම්ව සිටින බවයි මහීල ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර මෙවර වන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටේ තරඟ අදින් ආරම්භ වෙනවා. පළමු තරගයේ පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි. තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් 3:30ට ආරම්භ වීමට නියමිතයි. දෙවන තරගයේ පැවැත්වෙන්නේ එංගලන්තයේ සහ බටහිර ඉන්දිය කොදෙව්පිල අතරයි. මෙවර වන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත අප තරගාවලියේ සියලුම තොරතුරු ඔබට සජීවව ගෙන එනවා. ඒ ඩයලොග් ක්‍රික් ස්ටුඩියෝ හි සිටයි. සුපිරි කණ්ඩායම් 12 තරඟ වටේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක කාණ්ඩ යටතේ මුහුණ දෙන්නේ ප්‍රබල කණ්ඩායම් රැසක් සමගයි. ඒ අතර ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දිය කොදෙව්පිල, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සිටිනවා. සුපිරි කණ්ඩායම් 12 වටේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් තරඟ වදින්නේ බංග්ලාදේශය සමගයි. දෙක කාණ්ඩ යටතේ ඉන්දියාව, නව සීලන්තය, පාකිස්තානය, අෆ්ගනිස්තානය, ස්කොට්ලන්තය සහ නැමීබියාව තරඟ වැදීමට නියමිතයි. උද්ඝෝෂණ නිරත ගොවීන් පිරිසක් කහටගස් දෙගලියේ ගොවිජන සේවා නිලධාරීන්ව පැයකට අධික කාලයක් සිය ග්‍රහණය තබාගත් බව වාර්තා වෙනවා. ගොවීන් ඉල්ලා සිටියේ රසායනික පොහොර ලබා දෙන ලෙසයි. අදත් රසායනික පොහොර ඉල්ලා රට පුරා තවත් උද්ඝෝෂණ පැවැත්වුණා. රටපුරා ගොවි ජනතාව මහපාරට බැහැලා උද්ඝෝෂණ පවත්වන්නේ දේශපාලන උවමනා මත කියලයි ඇතැම් පාර්ශවයන් දිගින් දිගටම පැවසුවේ. වගකිව යුතු නිලධාරීන්ට ගොවි බිම්වලට පැමිණ සැබෑ තත්වය බලා ගන්න කියලයි එහෙම කියපු අයට ගොවි ජනතාව කිව්වේ. සිය සාධාරණ ඉල්ලීම්වලට වගකිව යුත්තන් ප්‍රතිචාර නොදැක්වීම හමුවේ දැන් ජනතාව බලහත්කාරයෙන් හෝ ඔවුන්ගේ ඇස් විවර කරවන්න කටයුතු කරමින් සිටිනවා. ඉහළ පෙළේ දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ට වගකිව හැකිද යන්න ප්‍රශ්නාර්ථ කොහොම වුණත් පොහොර ඉල්ලු ගොවීන් පිරිසක් ගොවිජන සේවා මධ්‍යස්ථානයක් වටලා එහි නිලධාරීන්ට පැයකට ආසන්න කාලයක් බැහැර යාමට ඉඩ නොදුන් මේ පුවත අපට වාර්තා වුණේ කහටගස් දිගලියෙන්. කහටගස් දිගලියට පැමිණි ගොවි විරෝධතාකරුවන් පිරිසක් ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරිනිය සමග සාකච්ඡා කිරීමට පැමිණ තිබෙනවා. එහි නියෝජිතයින් කිහිප දෙනෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දීමට පොලිසිය උපදෙස් ලබා දුන්නා. පොහොර ගබඩාව පරීක්ෂා කිරීම සඳහා විරෝධතාකරුවන් උත්සාහගෙන තිබෙනවා. මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම්කාරී තත්වයක් හටගත්තා. පැයකට ආසන්න කාලයක් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ඉන් පිටතට පැමිණීමට විරෝධතාකරුවන් ඉඩ දුන්නේ නැහැ. प्रदेश निगुत कर මේ අතර හිනිදුම ඕපාත සහ ගාල්ල හල්විටිගල ප්‍රදේශවලද ගොවීන් අද උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. දියර නයිට්‍රජන් පොහොර ප්‍රමාණයක් ගෙනලා තියෙන මේක හැරෙන්නවත් මදි. මේ වගේ 200 ගුණයක් ඕන වෙයි මේ රටේ පොහොර ටික අවශ්‍යතාවයේ සම්පාදනය කරන්න. ඒකත් රසායනික පොහොර. මේ මිනිස්සුන්ව බොරුවට රවට්ටලා එදා රවට්ටුවා වගේ නයි පෙන්නලා අර මුට්ටි ගඟට දාලා මිනිස්සු රවට්ටුවා වගේ නැවත වතාවක් උත්සාහ කරන්නේ මේ රසායනික පොහොර කියලා බීතිකාවක් මවලා ජනතාව රවට්ටන්න. මේ අක අපිට බඳු මිල වැඩි කරලා මුගේ ආර්ථිකේ අපිට වැඩක් නෑ. මුව පොහොර ටික අඩු කරා. මුව තමයි කාලා කන්නේ. මුට ගහන්න ඕන. මහ දුකින්නකට පත් වෙලා තියෙන්නේ. තේ ආදායම නැතුව මනුස්සයට කන්න බොන්න විදියක් නැතුව මොකක් දෙයක් පත් වෙලා තියෙනවා. ජාත්‍යන්තරේ තේ ටික මෙමෙ වුණත් රට අපිට නැත්තම ඇති වෙනවා. පොහොර දියෝ. නවතා දැමුවා හිටි හැටියේ මතේ පොහොර වැදුනා අපේ බඩට ඒකෙන් මරු පහර සිදුවුනේ නැත මන්නක් කිසිදා කවර
තේගස්පන අදිනවා ඉල්ලා පොහොර අපේ තේ වගාවට යලි පන ගෙනෙන්න නැතත් පොහොර සිදු වෙනවා මෙරෙන්න කිසිෙක් අපට නැහැ අපේ දුක කියන්න මේකල විපත ගැන දෙවියනි එරාවුර් ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පොලිස් නිලධාරියෙකු පහර දෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා. මෙම පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කොට පරීක්ෂණයක් ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. ප්‍රියානුතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා වන අයුරින් අධික වේගයෙන් තරුණයින් දෙදෙනෙකු යතුරු පැදියක් ධාවනය කර තිබෙනවා. එම අවස්ථාවේදී ඔවුන් පසුබ සහභාගී එරාවුරු පොලිසියේ පොලිස් රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු ඔවුන්ට පහර දෙන ආකාරය දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා. එරාවුරු කලපුවපාරේ ආහාර වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම පහර දීම සිදුව තිබෙනවා. ඊයේ දින සන්ධ්‍යා කාලයේදී එරාවුරු පොලිස් අසමේ සිදු වූ රියනතුරක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රියනතුර පිළිබඳව විමර්ශනය කරමින් සිටි අවස්ථාවේදී එම මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් එම නිලධාරීන්ට බාධා වන ආකාරයෙන් ගමන් කිරීම නිසා ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් අපගලෙකුට පහර දීමක් සිදු කර තිබෙනවා. එම පහර දීම සම්බන්ධව එම පොලිස් කොස්තාපල්ලේට එරෙහිව මේ වන විට මඩකලපුව කොට්ටාශ භාර පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. මෙම විමර්ශනය ආරම්භ කිරීමෙන් පසු අද දින මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පහර දීම සම්බන්ධව ඒ අනුව අද දින දහවල් එරාවුරු ගරු මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සැක්කරු ඉදිරිපත් කිරීම නියමිතව තිබෙනවා. ඒ වගේම මෙම කොස්තාපල්වරයාට එරෙහිව අභ්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා පොලිසිය මගින් මූලික විමර්ශනයක් ආරම්භ කරනු ලබනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැත්නම් යලිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. මාර්ගෝපදේශ අකුරටම පිළිපැදීම සියලු දෙනාගේ වගකීමක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව. පවතින වසංගත තත්ත්වයේ හැමුවේ ජනතාව වගකීම් විරහිතව හැසිරෙන අයුරු පසුගිය දින කිහිපයේ පුරාවට දක්නට ලැබුණා. සංචරණ සීමා උල්ලංඝනය කරමින් බොහෝ පිරිස් කටයුතු කළ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතකව තිබුණා. මෙලෙස ඇතැම් පුද්ගලින් කටයුතු කිරීමත් සමග තවත් කොවිඩ් රැල්ලක් පැමිණීම වැළැක්විය නොහැකි බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටිනවා. ඒ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිරන්තරයෙන් අනුගමනය කිරීම ජනතාව සතු වගකීමක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 11ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13574ක් ලෙසයි. ගත වූ පැය 24 තුළ කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 552 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 534975ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පළාත තුල දුම්රිය දහවණේ සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික විජේසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළා. අමාත්‍යංශයෙන් ලැබුණු උපදෙස් මත 25 වන සඳුදා දින සිට දුම්රිය දාවණය මගින් සඳහා ආරම්භ කරනවා. නමුත් එදින අපි දාවණය කරන්නේ පළාත තුල පමණයි. අන්තර් පළාත දුම්රිය දාවණය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ලැබෙන දින උපදෙස් අනුව මාසික දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන මගින් සඳහා පමණක් අපි සේවය ලබා දෙනවා. මගින්ට වඩා හොඳ සේවයක් ලබා දීමට හැකි පමණ දුම්රිය වල ධාරිතාව අපි වැඩි කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය ප්‍රමාණයත් වැඩි කරලා තියෙනවා. සඳුදා දින දුම්රිය 133ක් දාවණය කිරීම සඳහා කාලසටහන් සකසා තිබෙනවා. කොළඹට පැමිණෙන දුම්රිය අලුත්ගම අවිස්සාවෙල්ල අඹේපුස්ස කොච්චිකඩේ සිට පමණක් දාවණය වෙනවා. ඉතින් සිට පමණක් කොළඹ දක්වා දාවණය වෙනවා ඇති. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ යටතේ වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා එන්නත ලබා දීම අදත් සිදු කෙරුණා.
මෙවන විට පාසල් ළමුන් 139000කට පමණ එන්නත ලබා දී ඇති බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේ. පාසල් ළමුන් එන්නත්කරණය කිරීමේ කාර්යාවලිය සාර්ථකව ඉදිරියට යනවා කියලා අපිට සන්තෝෂෙන් කියන්න පුළුවන්. ඊයේ වෙනකොට 139000ක් එන්නත් අපි ලබා දීලා තියෙනවා පාසල් ළමුන්ට ලංකාව පුරාම එය ඉදිරියටත් ඉතාමත්ම සාර්ථකව කරගෙන යනවා මේ එන්නත් ගාන ලබා දීලා තියුනේ වයස අවුරුදු 19 සහ 18ට සංකූලතා සහිත දරුවන් 20000කට වැඩිය අපි එන්නත් කරලා තියෙනවා ඒ එන්නත් කිරීමේදී සංකූලතාවයක් නැති වුණේ නැහැ ඒක නිසා අපි දෙවැනි එන්නතටත් ඒ ප්‍රමාණවලට අපි සියල්ල සූදානම් කරලා තියෙන්නේ වයස අවුරුදු 5 11 අතර දරුවන්ට කොවිඩ් ෆයිසර් එන්නත 90%ක් සාර්ථකව ක්‍රියාත්මක වන බව එම සමාගම පවසනවා. ශීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් රෝගීන් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ලිවර්පූල්හි ජනතාවට නිවසේ සිට සේවය කිරීමට ඉඩ දී ඇති බවයි වාර්තා වන්නේ. රුමේනියාවේ කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිඳ වැටී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය වයසවරුදු 5 11 අතර ළමුන් සඳහා කොවිඩ් ෆයිසර් ඉන්නත ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව එම සමාගම පවසනවා. සාර්ථකත්වයේ ප්‍රතිශතය 90%ක් බවයි සමාගම පෙන්වා දෙන්නේ. මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම හරහා 90%ක් පමණ රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි බව සමාගම පෙන්වා දෙනවා. අහමු ලෙස සිදු කළ පරීක්ෂණ රාශියක් ඔස්සේ මේ බව තහවුරු කරගත් බවයි සමාගම අවධාරණය කරන්නේ. බ්‍රිතාන්‍ය ලිවර්පූල් නගරයේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දිනපතා ඉහළ යමින් තිබෙනවා. මේ නිසා නිවෙස්වල සිට රාජකාරී කිරීමට අවසර ලබා දෙන බවයි ලිවර්පූල් බලධාරීන් පවසන්නේ. එංගලන්තෙන් දෛනිකව කොවිඩ් රෝගීන් 40000කට වැඩි පිරිසක් වාර්තා වනවා. කොවිඩ් වෛරසයත් සමග ජීවත් වීමට හැකි එකම ක්‍රමය එන්නත බවයි සෞඛ්‍ය ලේකම් සජිත් ජාවිත් සහ අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ. එළබෙන ශීත ඍතුව අතිශය දුෂ්කර විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. රුමේනියාවේ සෞඛ්‍ය පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව වාර්තා වනවා. ඒ සීග්‍රෙන් ඉහළ ගිය කොවිඩ් හේතු කොටගෙනයි. රුමේනියාවේ දැඩි සත්කාර ඇඳන් 2000ක් සම්පූර්ණයෙන්ම පිරී ගොස් ඇති අතර බොහෝ රෝගීන් රෝහල්වල පිටත රැඳී සිටින බව මාධ්‍ය පෙන්වා දෙනවා. සමහර අසාධ්‍ය රෝගීන් හංගේරියාවේ සහ පෝලන්තයේ රෝහල් වෙත මාරු කර යැවීමටයි රුමේනියා සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන ඇත්තේ. දරුවන්ට අධ්‍යාපනය දීමට පාසල් යාම තුල සිය සටනේපාවා දීමක් සිදු වන්නේ නැතයි ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. 25 වනදා සිට පාසල් අධ්‍යාපන කටයුතු වලට එකතු වෙන නමුත් අනිකුත් රාජකාරී වලින් බැහැර වන බවයි ඔහු අවධාරණය කරන්නේ. කොවිඩ් වසංගතයේ හේතුවෙන් වසා දැමුණු පාසල් අධ්‍යර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් විසින් ක්‍රියා කරනු ලැබුවා. ඒ අනුව මාස 6කට පමණ පසු පළමු අධ්‍යරයේදී 1 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණි දක්වා වූ ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පසුගිය 21 වනදා රජය කටයුතු කළා. වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කළේ 21 සහ 22 යන දෙදින පාසල් නොයා 25 වනදා පාසල් කටයුතු සඳහා සහභාගී වන බවයි. ඒ අනුව 21 සහ 22 යන දෙදින තුල පාසල් කටයුතු සඳහා ගුරුවරුන්ගේ හා දරුවන්ගේ පැමිණීම අඩු වූ බැවින් එම දිනවල දියත් කළ වර්ජනය අතිසාර්ථක වූ බවයි එම සංගම් ප්‍රකාශ කළේ. මේ අතර එළමෙන 25 වන දින සිට පාසල් යමින් අරගලය නව මාවතකට ගෙන යාමට සූදානම් බවත් ඒ තුල කිසිදු පාවා දීමක් නැති බවයි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දානය ලෙස අපේ නෙතෙක් තාපු ක්‍රියාමාර්ග වෙනස් කරමින් වෙනත් අධීරකට අරගෙන එමින් 25 පාසල් යමින් අපේ අරගල ඉදිරියට ගෙනියන්න අපි තීරණය කළා තිබෙනවා. 25 දවසේ හවසම දෙකට රට පුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වමින් මේ වගේම මේ පසුව ඉදිරියේදී තවදුරටත් මේ සටන පුළුල් කරමින් අපේ රටේ අනෙකුත් වැඩ කරන ජනතාව, ඒ වගේම කොවිඩ් ජනතාව, ඒ වගේම අනෙකුත් විවිධ සිවිල් සංවිධාන සියලු දෙනා සම්බන්ධ කරගත්ත අරගලයකට යන්න අපි බලාපොරොත්තු වෙනවා. ওই සමහර චෝදනා කරනවා වගේ කිසිදු පාවා දීමක් නැහැ. මෙරට ඉහළම ආර්ථික වටිනාකමක් ඇති සම්පත් විකිණීමට එරෙහිව අරගලයකට සූදානම් බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා පවසනවා. ඒ කොළඹ අග්‍රදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ජාතික සම්පත් වේගිනීමට එරෙහිව කණිජ තෙල් විදුලි බල මණ්ඩල වරාය වෘත්තීය සමිතී කොළඹ අගනාධිකරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් හමු වී සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකබද්ධ වෘත්තීය සමිති සඳහනේ මෙහෙයුම් කමිටු සමාජික රංජන් ජයලාල් මහතා මාතීට මෙලෙස අදහස් පළ කළා. ලංකා විදුලි බල මණ්ඩලයත් ඒ වගේම වරායත් තෙල් සංස්ථාවත් මේ මොහොතේ ආණ්ඩුව විකුණමින් තිබෙනවා. ඊට පස්සේ අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා මේ ඇමරිකා නිව් පෝස්ට් සමාගමත් එක්ක ගහපු ගිවිසුම් අනාගතේ ගහන්න ගිවිසුම් වහම ඉල්ලාස් කර ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපේ අනාග අගනා වස්තුවක් වෙච්ච වටිනාම වස්තුවක් වෙච්ච වරායේ අක්කර 13ක ඉඩම විකිණීම ආණ්ඩුව වහම ඉල්ලාස් කර ගන්න ඕන. තෙල් ටැංකිය ටික ඉන්දියාවට බිලි දෙන්න, ඒ වගේම තෙල් සංස්ථාව අනාගතේ විකුණන්න ලැහැත් වෙනවා නම් ආණ්ඩුවේ හිතේ හරිනවා නම් ඒක ඉල්ලාස් කර ගන්න කියන කාරණය කියනවා. ලබන සතිය කියලා කියන්නේ තෙල් වරායේ විදුලි බල මණ්ඩලය ඇතුලේ සටන් අවුලවනවා අපි. සටන් අවුලවන සේකෝ කියනවා පාරට අපි ආණ්ඩුවට කියනවා සෙල්ලම් කරන්න ලැහැත් වෙන්න එපා. රට අඳුරේ තියන්න සිද්ධ වුණොත් වරායේ බඩු බානක නතර වුණොත් තෙල් සංස්ථා තෙල් බෙද හැරීම නතර වුණොත් ඒකේ වගකීම ආණ්ඩුව ගන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී බල්ලට දාපු පාලකෙන්ටරේව ගත යුතු ක්‍රියාමාර්ග අපි ලබන සතිය ගන්නවා. මහා ජනගහ කොළඹට කැන්දර දිනය ඉන් අනතුරුව වලක්වන්න බෑ. පස්ස පැත්ත බිම ඇනගන්න ලැහැත් වෙලා ඉන්න කියන කාරණේ අපි අවධානය කළා ආණ්ඩුවට කියනවා. මධ්‍යාහන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.